ඔහු ලැබෙන හැටි කරානේ මතකයි නේ පුතේ අපි පහුගිය දවස්වල සිදුවීම් දැක්කනේ නේද තොරතුරු රාසියක් දැක්කා දැන් අදටත් කොපමණ සිදුවීම් පුතේ ටීවී එකෙන් පේනවද නේ බයි මේ ෆෝන් බැලුවම් පේනව නේද ටෙලිෆෝන් බැලුවම් පේනෝ නේද රේඩිය එකෙන් අහන්න ලැබෙනව පුවත්පත් වලින් අහන්න ලැබෙනව නේද ශබ්ද විකාශන යන්ත්‍ර වලින් අහන්න ලැබෙනව ටෙලිෆෝන් ගැන කිව්වා මට මතක් වුණේ මෙතන පුතා මම කියා කිව්වා කප් එක මේ යෝගට් කප් එකක් අරගෙන පුතේ මතකයිද මේක හදපු හදලා සමහර දරුවෝ මට පෙන්නවා මේ නූල මෙන්න මෙහෙම මෙහෙම ඇද වෙන අරින්න එපා මේ නූල පුතේ ඇදෙන්න ඕන දැන් එතකොට අයියායි නංගි අයියායි මල්ලී නම් ටිකක් මෙන්න ඈත්ලා කනට කටට තියන්න ඕන හොදේ මේ නූල ඇදෙන්න ඕන ඒ ඇදෙනකොට අපට අතට කනට දැනෙනවා තරංග ගමන් කරන මේ මොහොතේ තරංග ගමන් කරන වගේ ඇහෙනව දැනෙනවා හොඳේ හරියට ඒක මේ වෙනෝන ක්‍රීන් ගාලා අමුතු සද්දයක් කනට මේ දැනෙනව කනට දැනෙනවා කතා කර එක්කෙනෙක් කතා කරනවා අනිත් අය කනට තියලා අහගෙන ඉන්න එක්කෙනෙක් කතා කරනවා අනිත් කෙනා කනට තියලා අහගෙන ඉන්නවා මේ නූල ඇදෙන්න ඕන. ඒක මං කියන්න මෙතනදී යන්නේ නූල ඇදෙන්න ඕන. හොඳේ. දැන් සම මේ පුතාල ගෙදරදී ඊළඟට මයික් එක තියෙන නේද පුතේ? දැන් මයික් එකක් පුතාල මෙහෙම තියෙනවද ගෙවල් වල සමහර ගෙවල් වල ඇති නේද? මයික් තියෙනවනේ නේද? ඕදාගෙන දැන් මේ දවස්වල සීන්ඩු එහෙම කියවනව ඇතිනේ නේද? මේ මයික් එක අරගෙන පුතාලට පුළුවා මෙන්න මේක තමයි පුතේ මයික් එක. අපි මේක මේ මල්ලගෙන මයිකට කතා කරනවනේ නේද පුතේ මේ මයික් එක. ඒ සමහර ගෙවල් වල ඇති ගන්න කියනව නෙමෙයි. මම මේ තවත් පුතාලට කරන්න කියන ක්‍රියාකාරකම් ටිකක් කියන හදන ක්‍රියාකාරකම. දැන් පුතාලට පුළුවන් මේක සින්දු කියනෝනේ කියනව නේද? කතන්දරයක් කියන්න, අම්මා ගැන කියන්න, තාත්තා ගැන කියවන්න, මගේ අම්මා හරි හොඳයි නේද? මගේ තාත්තා හරි හොඳයි තාත්තා ගැන කියන්න. අම්මා ගැන කියන්න නේද? අම්මා මට බත් උයලා දෙනවා. ලස්සන ඇඳුම් මහල දෙනවා නේද? එහෙම කියන්න බත් කවනවා, ලෙඩ උනන් ළඟින් ඉඳගෙන කෑම කවනවා, ඉසත ගානවා නේද? මල්ලි නලවනවා. මේවා කියාගෙන මයික් එකෙන් කියන්න. මා දැන් කවුරුවත් හිටියට කමන්නෑ පුතේ. මෙතෙන්දි වෙන්නේ පුතාලගේ දක්ෂතාවයන් තව තවත් දිවැඩි දියුණු වෙන එක තමයි වෙන්නේ. මයික් එක අතේ තියාගෙන ලැජ්ජාව බය යන්න නේද? ඉස්සර අපි ඉගෙන ගන්න කාලේ මේ ඉස්කෝලේ යන කාලේ ගාස් ගාල් වලට කෝටුවකින් ගහනවා. දැන් ගහකට ගා කැඩිල යනකම් ගහ ගහ අපි යමක් කියා දෙනවා. දැන් ඒකේ තමයි මේ දැන් මල්පල ගැන්විලා තියෙන්නේ නේද? වර හැදෙන ගහ දෙපැත්තෙන් හැදෙනවා කියලා කතාවක් තියෙනනේ නේද? හැදෙන ගහ දෙපැත්තෙම හැදෙනවා කියලා එක කියන කතාවක් තියෙන. ඒ වගේ පුතාලා දැමි මයික් එකක් අරගෙන සින්දුවක් කියන්න, කතන්දරයක් කියන්න නේද? අම්මා ගැන කියන්න. දැන් සමහර වෙලාවට ඉස්කෝලේදී එනවා පුතාලට ඉස්කෝලේ ආව නම් ඒ වගේ මයික් එක අල්ලගෙන පුතාලට මම අර වේදිකාව හදලා තියෙනවා. අපි ওই වේදිකාවේ හදලා මයික් එක උපකාරී කරගෙන ඒ දේවල් ළමයින්ට ඇහෙන්න කියනවා. ළමයි නිර්භීත බව නේද, ලැජ්ජාව බය යන්න දරුවන්ගේ ඒ වැඩ ටික අපි කරනවා. ඉතින් දැන් පුළුවන් පුතාලට දැන් පුළුවන් අහලා තියෙනනේ අර ක්‍රිකට් ගානව නේද? අයියල මාමල ක්‍රිකට් ගානකොට විස්තර ප්‍රචාර දෙනෝ නේද? එතකොට අර උස් හඩින් කියන පහස් හඩින් කියන මතකයි නේද? දැනිලා තියෙන දැකලා තියෙන නේද? නේද මයික් එකේ අර ඔව් වේගවත් පහරක් එල්ල කළා ඔය වගේ කියනව නේද?
මතකයිද අර දැන් ආගෙන ඉන්න ටීවී එකේ තියෙනවා සිංහල වැඩසටහන සිංහල දැන් අපේ ලංකාවේ ගානවා සිංහල විස්තර ප්‍රචාර දෙනවා පිට රටවල ගිහින් කරලා ඉංග්‍රීසියෙන් ප්‍රචාරය දෙනව නේද ඔය ආයේ පාරක් එන්න ගලා වන උඩ පන්දුව රැකගත්ත අර උස්සඩි කියන ඉතින් අර දැන් දරුවා පුතාලා විස්තර ප්‍රචාරයක් කියන විදියට කාටත් හොරෙන් උනායි කමන්නේ කවුරු බලාගෙන හිටියක් කමන්නේ දැන් බෝඩ ගහනවා කියලා හිතාගෙන තමන් නිවේදකෙක් විස්තර ප්‍රචාරකෙක් කියලා හිතාගෙන අර වගේ කියන උස්සඩින් කියන පාතඩින් කියන ඔව් වේගවත් පාරක් කරා පන්දුව රැකගත්තා ඒව උස්සඩින් කියන්න ඕන නේද අර තව තවසන්න ඕන උස්සඩින් පාතඩින් එතකොට පුතේ තම පුතාලට පුතාලගේ හැකියාවන් දක්ෂතාවය ඉස්සරහට යන්නක වෙන්නේ එකෙක් හොඳේ ඔය දැන් ඉස්කෝලේදී දුන්නොත් විස්තර ප්‍රචාරයක් ගෙන එන්න මෙන්න දැන් ක්‍රිකට් මැච් එකක් තියෙනවා එතකොට පුතාලට පුළුවන් මේ ඒ විදිහට මේ විස්තර ප්‍රචාරකයේදී රඟපෑමක් කරන්න ඉස්කෝලේදී පුළුවන් කරන්න දැන් ඒ වගේ gederedi රඟපාන පුතාලා ඒ විදිහට කරන්න හොඳේ ඉස්කෝලේදී වෙන්නේ නැහනේ ඔන්න ඔය වගේ අවස්ථාවන් ඉතින් අහිමි වෙලා යනවා මේ වගේ වෙලාවකදී මේ වගේ ගැන්නේ කටයුතු පුතාලට කරනකොට නේද ඉතින් කරන්න දෙයක් නැහැ පුතේ ගෙදරදී ඔය වගේම අංග සම් අර අංග සම්පූර්ණ කරගන්න බැරි වුණා ටිකක් කරගන්න ඔව් ඒ ඉතින් තොරතුරු ලැබෙන ක්‍රම ගැන ඒ පාඩම් වල තියෙන ක්‍රියාකාරකම් ගැන තමයි මේ පුතේ කිව්වේ දැන් ස්කෝරේ දින මේව දවස් තුනකට මම දැන් මේ කිව්ව ටික දවස් තුනකදී විතර කියන ටිකක් තමයි මේ කිව්වේ ඔය දැන් මේ මයි පුතේ තියෙන මේවත් ක්‍රියාකාරකම් විදියට කර කරන්න තියෙන ඉතින් එක දවසයි එක ක්‍රියාකාරකම දැන් පරිසරය දැන් මම මේ කරන්නේ පුතාලට සතියට දවස් දෙකයිනේ ඉතින් ඒ දවස් දෙක වුණාට පැටියෝ දවස් 10ක් තුල තමයි මේ වගේ එක පාඩමක් අපිට පුතාලට කරන්න කියන්නේ දවස් 10ක් තුල එක පාඩමක් එතකොට දැන් අපි මේ පාඩම කෙටි කරලා තමයි මේ පුතාලට දෙන්න තියෙන tie සාරය අරන් මේ දැන් දෙන්නේ මම. තේරුණා? කෙටියෙන් අරගෙන දෙනෝ කල යුතු වැඩ ටික කරන්න කියලා. ඉතින් කිසිම හැබැයි අඩුවක් වෙන්නේ නැහැ. මං එහෙම කෙටියෙන් කිව්වට කෙටියෙන් කරන්නේ නැහැ. වැඩි විස්තරත් එක්ක මං පුතාලට දෙනවා කියලා දෙනවා. මං කියලා දෙනේ වහගෙන ඉන්නවද පුතේ? මගේ බණ අහගෙන ඉන්නවද? ඈ ගෙදරදී දැන් ඔය ටික මං කියපු ටික කරන්න ඕන හොඳේ. ඔව්. මට ආදරේ නම් ඔන්න කරලා තියලා ඊළඟ සතියේ පෙන්නන්න. දැම්මක ඉක්මනීම කරන්න අවශ්‍ය නැහැ. හොඳයි පුතේ. අනේ මට කම්මැලි කියලා නෑ. මේක බලන්න ඔයලා කරන බලන්න. මයික් එකේනුත් එහෙම වැඩක් කරන්න සින්දුවක් කියන්න. අම්මට කියලා මයික් එකක් හදෝ ගන්න. එතකොට හරි හොඳේ. ඔව්. මයික් එක වගේ එකක්. කඩෙන් ගේන කියලාද ටීචර් කියන්නේ මේ? නෑ මයික් එකක් ආකාරයට පුතේ කොළ ඔතලා මයික් එකක් හල් කිරීම ලක්ෂ මෙන්න මේ පුතේ ලියන්නේ හල් කිරීමේ ලකුණ මේ ලකුණම තමයි හල් කිරීම කොටස් දෙකක් කොටස් දෙකක් වුණාට පුතේ කොටික කොටසයි යන්නේ මම ලියනවා ඔන්න ලිව්වා කොඩියක් මම යොදනවා එහෙම නැත්නම් එහෙම සායන්නේ මම ලියනවා කොඩියක් මම යොදනවා